තෙරුවන් සරණයි. මම උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක මුලතිව් කුරුන්දි විහාරයේ සහ වවුනියාව සප්මල්ගස්කඩ විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ. අද අපි මේ කැනඩාවේ තානාපතිතුමිය තැමතිතුමා මුණ ගැහිමට ඇවිල්ලා විශේෂ ලිපියක් බාර දෙන්න තීරණය කළා. ඒකට හේතුව ඊයේ දවසේ කැනඩාවේ තානාපතිතුමා මුලතිව් ප්‍රදේශයේ සංචාරයකට නිරත වෙලා තිබුණා. එහිදී ඔබ දන්නවා මේ දවස්වල පහුගිය දිනවලම මේ මුලතිව් කුරුන්දි විහාරය පිළිබඳව ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ බෞද්ධ විහාරස්ථානය හින්දු කෝවිලක් තියෙනවා කියලා ව්‍යාජ මතයක් පතුරවමින් ඒ තුළ ජාතිවාදී කලකෝලාරයක් කරා ඇදගෙන යන්න පිරිසක් උත්සාහ කරනවා. නැවතත් රට තුළ ජාතිවාදී ආගම්වාදී බෙදීමක් කුරුන්දි විහාරය තුලින් ගොඩනගන්න උත්සාහ කරන පිරිසක් අතරට තමා කැනඩාව තානාපතිතුමා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එහිදී අපිට දැනගන්න ලැබුණා තානාපතිතුමාව නොමග යවන සුළු ව්‍යාජ ලේඛන සහ ව්‍යාජ ඉතිහාසයක් සහ ව්‍යාජ ප්‍රවෘත්තියක් තානාපතිතුමාට බාර දීලා තියෙනවා. ඉතින් ඒක නිවැරදි කරන්නයි අපි මේ වැඩම කළේ. මොකද හේතුව කැනඩාව රජය ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන පුරාවස්තු ආරක්ෂා කරන්න යම් යම් අවස්ථාවලදී දායක වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලෝකයක් විදියට ලෝකේ අපි කාගෙත් සෑම රටකම රාජතාන්ත්‍රික මැදිහත්වීමක් තියෙනවා මේ ලෝක උරුමයන් ආරක්ෂා කර ගැනීම. ඒ නිසා ඒ ලෝක උරුමයන් ආරක්ෂා කරනවා කියන එක අර්ථවත් වෙන්නේ නැහැ ලෝක උරුමයන් නටබුන් ටික විතරක් රැක ගැනීම කියන එක. මොකද ලෝක උරුමයන්ගේ නියවරදිතාවයත් එක්කම ආරක්ෂා කිරීම තමයි වඩා වැදගත්. ඉතින් ඒ නිසා මේ ව්‍යාජ ඉතිහාසයක් ව්‍යාජ බෙදුම්වාදී සංකල්පයෙන් කටයුතු කරන ද්‍රවිඩ අන්තවාදී පිරිසක් විසින් තානාපතිතුමා නොමග යවන සුළු කාරණාවන් නිවැරදි කරලා මේ ඓතිහාසික කුරුන්දි පුදබිමේ නිවැරදි තත්ත්වය එතුමාට පැහැදිලි කර දෙන්න තමයි අපි මේ ස්ථානට වැඩම කළේ. ඒ සඳහා අදාළ සියලු ලිපි ලේඛන අපි මේ වෙලාවේ තානාපතිතුමාට බාර දෙන්න කියලා එතුමා වෙනුවෙන් පෙනී හිටපු නිලධාරීතුමියට අපි බාර දුන්නා. එතකොට කුරුන්දි විහාරය කියලා කියන්නේ දැන් කුරුන්දි විහාරයේ බෞද්ධ සිද්ධස්ථානයක් බව සම්පූර්ණම අපේ ශාසන වංශ කතාවේ තියෙනවා. එතකොට මහා වංශය කියන අපේ ඉතිහාස ග්‍රන්ථය මේ වෙනකොට ලෝක උරුමයක් බවට පරිවර්තනය කරලත් තියෙනවා. එතකොට පිළි අරගෙනත් තියෙනවා. එතකොට එවැනි ලෝක උරුම ග්‍රන්ථයක එහෙම නැත්නම් ඉතිහාස ග්‍රන්ථයක තියෙන මේ කුරුන්දි විහාරය තියෙන ඓතිහාසික පසුබිම පිළිගැනීමට මේ දෙමළ අන්තවාදීන් පිරිස එහෙම නැත්නම් මේ අන්තවාදී කල්ලි පිරිස සූදානම් නැති බවක් තමයි අපිට පේන්නේ. ඉතින් මේ රට තුළ විවිධාකාර ප්‍රශ්න ඇති කරමින් ජාතිවාදී කලකෝලාල ඇති කරමින් ආගම්වාදී කලකෝලාල ඇති කරමින් මේ පිරිසගේ සැබෑ තත්ත්වය පැහැදිලි කර දෙන්නත් අපි මේ අවස්ථාවක් කරගන්න කැමැති. ප්‍රමාණවත් එහෙන් තනපති කාර්යාලයේ දැන් හම්බුණා මොකද එහෙන් දීපු ප්‍රතිචාරය? නෑ එතුමිය තනපතිතුමාගේ බාර වින නිලධාරීතුමිය සඳහන් කළේ ඒක අපි ලබා දුන්න මේ ලේඛනේ. මොකද අපි ඇත්තටම කලින් දවසේ මේ හමුවීමක් එහෙම වෙන් කරගෙනවත් නෙමෙයි ආවේ. හදිස්සියේ ගත්ත තීරණයක්. ඉතින් ඒ වෙලාවේ ඒ නිසා අද තනපතිතුමා නැහැ. මේ තනපතිතුමාට මේක බාර දීලා අපට ඉදිරියේදී දන්නවන්නම් කියලා ප්‍රකාශ කරලා තිබුණා. මේ සම්බන්ධ ඉදිරියේදී මොකද්ද කරන්නේ? ඒ වගේම තානාපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා අපි ඉල්ලීමක් කළා. අපි තානාපතිතුමා මුණ ගැහිලා මේක සාකච්ඡා කරන්න ඕනේ කියලා ඒකටත් අවස්ථාව හදලා දෙන්නම් කියලා මේ නිලධාරීතුමිය අපිට පොරොන්දු වුණා. සොන්නසේ බාරදුන ලිපිය මොනවාද අඩංගුලා තියෙන්නේ? බාරදින ලිපිය තනං වෙන්නේ කුරුන්දි විහාරයේ ඉතිහාසය පිළිබඳවත් මේ කුරුන්දි විහාරයට මේ වෙනකොට තර්ජන ඇති කරන්නේ කවුද කියන බවත් ඒක කුමක් පදනම් කරගෙනද ඒ තර්ජන එල්ල කරන්නේ කියන කාරණාවත් පිළිබඳවත් සත්‍ය වූ වාර්තාව. So there's another side of it, and can you
in his excellency. So we are grateful because we just want to give a full picture about things happening over there. I will accept the petition for now and I will convey the message and we will revert back. So how we can come to know about the progress of the store and the business regarding this opinion? Do you have contact information with the petition? Yes. Yes? Then we'll be able to contact. So we are very much happy to see that, you know, His Excellency is very much interested in this matter. So we also want to get his attention to the whole story, and you know, then only we will come, you know. Thank you.